ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ප්‍රහාරාත්මක ප්‍රතිකාර උත්සර පෙරේරා ක්‍රීඩා කළ තරගයක් ඊයේ පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය යටතේ පැවැත්ුණා. මේ තරගයේ තිබුණේ තිසර නියෝජනය කළ කරච්චි කිංග්ස් කණ්ඩායමත් මුල්ටන් සුල්තාන් කණ්ඩායමත් අතරේ. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන්නු කරච්චි කණ්ඩායම ලකුණු 176ක් ලබා ගන්න සමත් වුණා. කරච්චි නිමේ වැඩිම ලකුණු ලබා ගන්න සමත් වුණු කුෂදීල් ෂාන් ලකුණු 44කුත් රේලි රෝසෝව් ලකුණු 44ක් පන්දු 24කිනුත් ලබා ගන්න සමත් වුණා. නායක මොහමඩ් රිස්වාන් ලකුණු 29කුත් ලබා ගන්න සමත් වෙද්දී පන්දුවෙන් වැඩපෙන්නපු තිසර පෙරේරා ලකුණු 12කට කඩලු දෙකක් බිඳ දාන්න සමත් වුණා. තිසර දවාගත්තේ මුල්ටන් කණ්ඩායමේ ප්‍රබල ප්‍රතිකරු දෙන්නා වුණු ෂිමරන් හෙඩ්මායගේ කඩලත් රේලි රෝසෝව්ගේ කඩලත් වීම විශේෂ සිද්ධියක්. අනිත්‍යක තිසර පන්දුවවන්න ඉන්නෙත් ඉනිමේ අවසානයේ එහෙම ඇවිත් පන්දු අර තුනක් ලකුණු 12කට යැවීමත් එක්ක තමයි මුල්ටන් කණ්ඩායම ලකුණු 200 සීමාවට නොයා නතර වෙන්නේ. ඊට පස්සේ ලකුණු 177 ඉලක්කයක් හඹා යන එන කරච්චි ක්‍රීඩකයෝ ආරම්භයේ ඉඳන් පෙන්වන්නේ ඇල්මර්නු තරග රටාවක්. ආරම්භක ප්‍රතිකරු බබ අසම් ලකුණු 85ක් ලබා ගත්තත් අසම්ගේ ඉනිම නිසා කරච්චි කණ්ඩායම අවසානයේ පීඩනයට පත් වෙලා ලකුණු ගන්න විදිය තමයි අපි දැක්කේ. ප්‍රහාරාත්මක ප්‍රතිකරු මාටින් ගබ්ටිල්ටත් මේ තරගේ පන්දු 16කදී ලබා ගන්න පුළුවන් උනේ ලකුණු 11ක් විතරයි. ඒ විදිහට හිර වෙලා අවසාන පන්දු ආරයට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 23ක ඉලක්කයක් කරච්චි කණ්ඩායමට ලැබෙනවා. නායක ඉමාඩ් වසින් තමන්ට පෙර තිසර පිටියට එවලා ඒ ඉලක්කයට යන්න උත්සාහයක් ගත්තත් තිසර එල්ල කරන පහර 4 සීමාව ආසන්නේ උඩු පන්දුවක් බවට පත්වීමත් එක්ක තිසර ලකුණු නැතුව ක්‍රීඩාගාරයට යනවා. එවගේම ඊට පස්සේ පන්දුවට පිටියට එන නායක ඉමාඩ් වසින්නුත් තමන් මුහුණ දෙන පළවෙනි පන්දුවෙම දැවී යනවා. එක අන්තයක් ආරක්ෂා කරගෙන ආරම්භයේ ඉඳන් පිටියේ හිටියත් අවශ්‍ය වේගයෙන් පහර නොදුන්නු බාබ අසම් නොදිවි ලකුණු 85ක් ලබා ගන්න සමත් වෙනවා. පන්දුවෙන් දක්ෂතා පෙන්වන ඉම්රාන් කාන් කඩලු 3කුත් ඉම්රාන් තාහිර් කඩලු 2කුත් දවා ගනිද්දී තිසර නියෝජනය කරන කරච්චි කණ්ඩායමට ලැබෙන්නේ ලකුණු 16ක පරාජයක්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.